මරධාර සේවනයෙන් දුරුවීමේ කතාව මෙසේ අසන්ටලබී. සමෘධ ජනයාගෙන් හා නිත්‍ය ශශ්‍ය නිෂපාදනය යුත් මනාභික්‍ෂුවන් වහන්සේලා බහුල වූ සුරට්ට ජනපද විහාරයක් වේ. එහි මහා නිදි නමැති පරවතය සමීපයෙහි දුතංග දර වූ යෝගාවචර වූ පි්ඩපාතික වූුවෙක් භික්‍ෂූන් වහන්සේ නමක් වසයි. න් වහන්සේ පෙරවරු කාලයේ පිණඩපාතිය ලබාගෙනවුත් එක් තනක තැබී. එක්තරා සොරෙත් සොරකම් සඳහා මුළුඩ ඇවිද බඩසයින් පෙලුුණේ ඒ විහාරයට ගොස් පිණඩපාතිය දැක. ඉදිින් මේ භික්ෂ නම මට නොදී ආහාර අනුබව කරන්නේ නම් මම රාත්‍රියවත් මහෝගේ පාත්‍රසිවර ගෙන යන්න මේ සිතාගෙන උන්නේ. භික්ෂුවන් වහන්සේ අත්පාසෝ දාගෙන චෛත්‍යය වැඳ හිඳ දෙෙන අනුභව කරුණු කැමැත්තේ ඔහුගේ ඒම දැක අනුභ කරවයි කියයා ඔහුට ආහාර දුන. බඩසයිම් පෙළුණු හෙතම අනු බව කොට සතුටට පත්වී මෙසේකීය. ස්වාමීනිි බලවස් සොරෙක්කූ මම ඔබ වහන්සේට අපරාධයක් කරන්නටි සිටිය. එයට සමාාවුව මැනවැකීය පින්වත, මම සමාවදෙමි. ඉතින් මා කියනදය කරන්නහි නම් පන්සිිල් රක්‍ෂා කරවයි තෙරුන් වහන්සේ කියීය. ස්වාමේණ පන්සිල් නම් මොනවාද අසවල් අසවල්දේයකී විට ස්වාමීනිි ඒවාරකින්ට නොහැක්ගෙමේ කියීය. එසේනම් සිිකපත සතරක් තුනක් දෙකක් හැක්කමැනවයිකී විටත් නොහැක්ගෙමේ කියීය. එසේනම් එකක් රක්වයිකී විට සොරා එකක් රැකීමට කැමතිබිය හෙතෙම පරධාර ශේවනයෙන් වංවීමය ශික්‍ෂාපදය සමාධංවී ගියේ හෙතෙම එදා එක්කමක ඇවිදින්නේ ධනවතුකගේ ගයක ඉතා වටිනා ගොනුන් දෙදෙනකුන් දැක මධ්‍යම රාත්‍රිය කාලයේ ගෙට ඇතුල්විය ගුහනය සස්ොරා දෙදක පිළිබඳ සිතැදීවී තරුණය කුමක් සඳහා ආවෙහිදැයි ඇසීජය. ගොනුන් ගෙනයාම සඳහායේ සොරාකීය. ඉදින් මා කියනදේ කරන්නෙහි නම් තා කැමති හැම දෙයක්ම දෙන්නෙමේ ගුහනියකය. කුමක් කළ යුතු ද සොරයශීය. කාම සැපයෙන් පෙළඹුණු පුද්ගලයෝ යුද්ධයට වැදීමද දට පිවිසීමද සොරුන් අතරට යාමද මහවනයකට ඇතුල්ලීමද පරුවත දුරගයකට යාමද ගණන් නොගනි. එබැවින් කාම සැපයෙන්මා සතුටු කරවයි ස්ත්‍රියකීය. ඉතින් මාගේකීම නොකරන්නෙහි නම් තාගේ ඒම සාර්ථක නොවන්නේ යයිද කියීය. සොරා ඇගේකීම අසන්තත් නොකමැතිවී සොඳුර මම සේලියක් රකිමේකීය. ගේහිමියයාමේ දෙදෙනගේ කතා වාස නැගිට ආරක්ෂකයන් කැදවා සොරා අල්වන්ට සලස්වා ඉස්ත්‍රිය බන්ධවා සොරාට මෙසේකීය මි්‍රය ඔබ අදපටන් මාගේ සහෝදරයෙක් වෙහි. මේ ගෙට හිමියෙක්ව ඔබ කැමතිකමති දෙයක් ගන්න. මේ සොර ස්ත්‍රියගේයි නිෙර පන්නෙමේ කියා නිෙරපාදැමීය. ස්ොරා තමාගේ සේලයේ අනුසස් ගැන මෙසේ කල්පනා කළේය. මම ගොනන්ගෙන අනු කැමැතිව මේ ගැට ඇතුල්වීම. පරධාර සේවනය දුරුකොට මේ සැපේට පත්වීම. මාවිසින් ගොන්නත් ධර්මික සුහයුරෙකුත් ලද්දාාහූිය. මිය යායුතු තැන් හිපිය වූ ජීවිතයක් ලදිමි. එක සිකපදයක් රැකීමෙන් මෙලවදීමවෙතෙක් විපාක ලදමි. හැමසිකබද රකිින්නන්ට කෙතරම් මහත් පලක් ලැබෙන්නේද. බඩසයින් පෙළනුමා බුද්ධ ශ්‍රාවකයක කරා එළෙක් ශිල්ප දෙයක් සමාදැවී මෙවැනි සම්පත්තියක් ලද්දී. ලේතවරනු වත් ඇති රෞද්‍ර වූ පවටු ප්‍රියා ඇති ස්ොරැකු විසින් රක්්ඥා ලද සීලය. මෙසේ පිහිටක් ලබාදුනි යම් කෙනෙක් සද්ධා වංජුක්තව සිල් රකිත්න්නම්. සීලයේ පිහිටි ඔවුහූ සැවයින් මිදත්. මෙසේ ශීලගුණේ දත් මම සිතදැරිකොට ගැෙන ශිල් පිරීමටම උසාහ කරන්නෙමි. ඉක්බිති සතුටු සිතැතිව වහාවිහාරයට ගොස්. භික්තුවන් වහන්සේ කරා එලම ස්වාමීයිනිි මට පන්සල් දෙනු මැනවේ. මවිසින්ගේ ජීවිතන්තය දක්වා රැක්ක යුතු යැයි කියය. මම කාමෙහි වරදවා නොහැසිරීම නැමැති ශීලේරක මරණ බයිමිදුනමේ. දැන් දුගතියේ ඇති මහත් බය ගෙනසනු කැමැත්තිමේ. මහා වීරයන් වහන්ස කැපකරුවෝ මා දුගතියෙන් මොදුවනු වැෙනවේ. බඩසයිම් පෙලුණු ට ඔබ වහන්සේ විසින්, ඒර ආහාර දෙන ලදී. සසරදුකින් පෙළුණු මට සිල්දන මැනවේ. ඔහුගේ කී මාසා වැඩු ඉන්ද්‍රියන් ඇතියේ තුරුන් වහන්සේ ඔහුට අනුකම්පාවෙන් මෙසේකීය. සත්පුරුසය මම ඔබට සරණද සිිල්දදමී. ඒවාරැක දුගති බයම් මෙදනු මැනවේ. සිල්ලොත් මිනිස්සාන් මනිසුන්ද නමනිසුන්ද දේසනුන්දේ යන සියලු දෙන විසින් විශ්වාසකටයුත්තෙක් වේ ඒ ඔට දිවිය සම්පද්ද මනුෂ්‍ය සම්පද්ධ ආය සම්පද්ධ ලැබීමට හේතුවක් වන්නේය. ඒ සොරා එහමහින්ද ඇඳිලි බැඳන සරනද සිල්ධ ගත්තේය. ඒ සිල්ඩකීමෙන් පිරිසිදුුවේ සොරත මේේ පවුමල දුරුකොට ධරම ප්‍රීතිය ප්‍රියකොට උපාසකයක් විය.